අලුත් ලෝකය, අලුත් ලෝකය, හරිමදේ හරියට, හරිමදේ හරියට. පෙර භවයේ පුරුද්දට මේ භවයේ මහනදම් පෙරු දුමින්ද අස්කිරි විහාරයට හා මල්වත විහාරයට රැගෙන යන ලෙස ඇවිටිලි කරනවා. දුමින්ද රත්නායක කුඩා කල සිටම සිය මාපියන්ට ඇවිටිලි කළේ තමාට මහන බීමට අවැසි බව කියමින්. ඔහු අවුරුදු දෙක සපිරන විට තම පෙර භවයේ පිළිබඳව වචනෙන් පැවසුවා පමණක් නොවේ ක්‍රියාවෙන්ද කරපෙන්නන්නට වුණා. ඒ නිවසේ ඇති රෙදි කැපිලි ගෙන සිවුරක්සේ ඇඟවටා දවටා ගනිමින් හාමුදුරුවන්ගේ අත් ගෑනු අයට අල්ලන්න හොඳ නෑ. කුඩා දුමින්ද දිනක්සිය මව තමාගේ දෑත් සේදීමට උත්සාහ කරන විට කියා සිටියේ, මවද පුදුමයට පත් කරවමි. මේ අයුරින් දිනෙන් දින තම පෙර භවයේ පිළිබඳව කුඩා දුමින්ද තොරතුරු ඉදිරිපත් කරන්නට වුණා. එහිදී දුමින්ද නිතර පවසා සිටියේ තමා පෙර භවයේදී මහනුවර අස්ගිරි විහාරයේ නාහිමිව වැඩ වාසය කළ බවයි. ඒ හේතුවෙන්ම දෝ කුඩා දුමින්දට පාලි ගාථා පාඨ මැනවින් මතකයේ රැඳී තිබුණා. ඔහු ඒවා වටා පතක්ද තම මුහුණ ඉදිරියේ තබා ගනිමින් භික්ෂූන් වහන්සේ නමක් සේම සංයමයකින් යුතුව දේශනා කරන්නටද වුණා. දුමින්ද නිතරම සිය මවට තමාව අස්ගිරි විහාරයට හා ඒ ආසන්නයේ ඇති මල්ලතු මහා විහාරයට රැගෙන යන ලෙස ඇවිටිලි කර තිබෙනවා. තවද දුමින්ද සිය නිවසට වඩා නිවස අසල පන්සලට ඇලුම් කළා. පොය දිනට ඔහු දෙතුන් වරක් මල් පූජා කිරීමට පන්සලට ගියා. දුමින්ද තමාට පුතා ලෙස නොව පොඩි සාදු ලෙස අමතන යැයි මවට කිව්වා. නිවසේ ඇති ඇඳුම්ගෙන සිවුරක් ආකාරයට ඇඟ දවටා ගනිමින් වටා පතක්ද ඉල්ලා සිටියා. දුමින්දගේ වයසේ ළමුන් සෙල්ලම් ගෙවල් සාදන විට ඔහු නිවසේ පන්සලක් තැනීමට උත්සාහ කළා. දුමින්ද කුඩා සතුන්ට සහ අන් අයට හිරිහැර කිරීමෙන් වැළකී සිටියේ තම පෙර භවයේ භික්ෂු ජීවිතයේද පුරුදු පුහුණු කළ ශික්ෂණය ඒ අයුරින්ම රකිමින්. කුඩා දුමින්ද සම වයස් ළමුන්ට වඩා ඉතා තැන්පත්තා නිවුණු ගති සිරිතෙන්ද යුක්ත වුණා. දුමින්ද තම පෙර භවයේ මරණය පිළිබඳව පැවසුවේ මරණය යන වචනයට අපවත් වීම යන වචනය ආදේශ කර ගනිමින්. ඔහු පැවසුවේ තමාගේ හෘදයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් බිම පදිත වූ පසු රෝහලට රැගෙන යාමෙන් අනතුරුව තමා අපවත් වූ බවයි. තව දුරටත් දුමින්ද පැවසුවේ තමාට මුදල් බෑගයක්, රතු කාර්යයක්, අලියෙකු සහ රේඩියෝ වක්ද තිබූ බවයි. තමා පෙර භවයේදී භික්ෂු භික්ෂුණීන් වහන්සේට හට ඉගැන්වූ බවත් දුමින්ද පවසා සිටිනවා. 1988 වර්ෂයේදී අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙන්ඩ්‍රෝ හැරල්ඩිසන් මහතාට දුමින්ද රත්නායක මුණගැසෙන විට ඔහුට අවුරුදු 4ක් පමණ වුණා. ලැජ්ජාශීලී චරිතයක් වූ කුඩා දුමින්ද කිසිවක් නොපැවසුන් නමුත් ඔහුගේ මව, අත්තම්මා සහ සීයා ඔහු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළා. තවද ඔවුන් කියා සිටියේ ඔවුන් හට කිසිදු ඥාති සම්බන්ධතාවය අස්ගිරි විහාරය හා නොමැති බවත්, පවුලේ සියලු දෙනාම අස්ගිරි විහාරය වැඳ පුදා ගත්තේද 1987 වර්ෂයේ දුමින්දගේ ඉල්ලීමකට අනුව අස්ගිරි විහාරයට ගිය අවස්ථාවේදී බවත්ය. මෙම තොරතුරු ඔස්සේ ගමන් කරන විට හෘදයේ වේදනාවකින් අපවත් වූ රතනපාල හිමි සමග යම් යම් තොරතුරු ගැලපුණද එම ස්වාමීන් වහන්සේ කෙදිනකවත් වටාපතක් භාවිතා නොකළ අතර එම ස්වාමීන් වහන්සේ දේශපාලනයටද ප්‍රසිද්ධව සිට ඇත. තවද මුදල් බෑගය, කාර් රථයක් වැනි දෑද හිමියන් සතුව නොමැති වීම හේතුවෙන් මහාචාර්ය හැරල්ඩ්සන් මහතා කුඩා දුමින්දගේ පෙර භවය හා රතනපාල හිමිගේ ජීවිතය නොගැලපෙනසේ සලකා තව දුරටත් තොරතුරු සොයා බලන්නට වුණා. එහිදී අස්ගිරි මහාවිහාරයේ මහනාහිමි වැඩවිසූ සරණංකර නාහිමිගේ තොරතුරු හා කුඩා දුමින්දගේ තොරතුරු මැනවින්ම ගැලපුණා. එහිදී සොයාගත් තොරතුරු අනුව සරණංකර නාහිමියන්ද අපවත් වූයේ හෘදයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් බිම පතිත වී රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි. තවද කුඩා දුමින්ද පැවසුවාසේම හිමියන් හට අලියෙකු සිටි නොමැති අතර සරණංකර හිමිගේ ශ්‍රාවකයෙකු හට සිටි අලියෙකු පිළිබඳව දුමින්ද පවසන්නට ඇතැයි මහාචාර්ය හැරල්සන් මහතා නිගමනය කළා. දුමින්ද පැවසූ පෙරවවේ රේඩියෝ පිළිබඳව මතකය සරණංකර හිමි සතුව තිබූ ග්‍රැමෆෝනය හා ගැලපීමට හැකි බවද මහාචාර්යවරයා කියා සිටියා. මෙම සිදුවීම් දාමේ වැදගත් සිදුවීම් වන්නේ පෙර ආත්මයේ උගත් පාලි පාඨ නිවැරදිව මේ ආත්මයේදී භාවිතා කිරීමයි.
ඉන්පසුව අස්ගිරි විහාරය හා සම්බන්ධ විහාරස්ථානයකදී කුඩා දුමින්ද පැවිදි දිවියට ඇතුළත් වූයේ මාපියන්ට දිගින් දිගටම කරන ලද ඇවිටිලි කිරීමක ප්‍රතිඵලයක් වශයෙනි. අවුරුදු ගණනාවක පැවිදි දිවියෙන් අනතුරුව සිවුරෙන් නික්ම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු අද වන විට පරිගණක සම්බන්ධ උපාධිධාරියෙක් වෙනවා. තවද ඔහු තරුණ පරපුර මත් උවදුරෙන් මුදා ගැනීමට කටයුතු කරන්නේත් ඒ අතරතුර ක්‍රියාකාරී සමාජිකෙක් වශයෙනි. ඒ අනුව දුමින්දගේ ඉතිහාස කතාවයි අද දවසේදී අලුත් ලෝකේ අපි ඔබ වෙතගෙන ආවේ. මෙවැනි වීඩියෝ දිනපතාම නරඹන්න ඔබත් අලුත් ලෝකේ අපගේ YouTube channel එක පහලින් subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.